හරි දෙවිපතේ එහෙනම් අපි මේ වෙනකොට 2023 මේ අපේ තීරපන්තියේ කරගෙන යන්නේ හවුල් ව්‍යාපාර ඒකකය ඒක ආරම්භක අධිරේ තාම තියෙන්නේ අපි මේ වෙනකොට පුරේක්ෂණ පන්තියක් පටන් අරන් තියෙනවා විශේෂයෙන් පුරේක්ෂණ පන්තිය ගැන කියන්න ඕන වරක් විභාගයේ ලියපු ඔයාලගේ අක්කලා අයියලා නැද හිතවතුන් ඉන්නවනම් ඒ අයට කියන්න දැන් වෙනදනම් ඔය විභාගයට දෙන පාසල් නිවාඩු කාලයේ තුලම පිළිතුරුපත් ඇගෙයිම අවසන් කරනවා නමුත් මේ සැරේ එහෙම කරගන්න බැරි වුණා රජයට යම් යම් හේතු නිසා ඒ නිසා පිළිතුරුපත් ඇගෙීමේ කටයුත්තක් තබා මාකින් ස්කීම් එකක්වත් තව හදලා නැහැ ඒ හින්දා ඒ ළමයි දැන් බැරි වෙලාවත් විභාගයේ ප්‍රතිඵල එනකන් ඉඳලා විභාගයේ ලියන්න තීරණය කළොත් නැවත වතාවක් එයාට කාලයක් ඉන්නේ නැහැ මොකද තාම පිළිතුරුපත් ඇගෙීම පටන් අරන් නැහැ හැබැයි ඔක්තෝබර් විභාගයේ තියෙනවා ඒක දැන් ඇගෙීම පටන් ගත්තත් ප්‍රතිඵල දෙනකොට ජූලි විතර වෙනවා ඒ නිසා එයාලට කාලෙ මදි හොඳටම ඒ නිසා ඔයාලා අක්කලා අයියලා ඒ වගේම නෑදෑ හිතවතුන් කවුරු හරි නැවත අපේ පන්ති ආවත් නැවත් නැවතවතව විභාගයේ පෙනී සිටින බලාපොරොත්තු වෙනවා නම් දැම්ම තියලා ඇස්ති වෙන්න කියලා කියන එක තමයි හොඳම සුබදායක වැඩේ. දැන් කෙසේ හෝ අපි මේ වෙනකොට පුනරීක්ෂණ පන්ති පටන් අරන් තිනවා. අපේ පුනරීක්ෂණ පන්තිය අඟහරුවාද උදේ 8ට පටන් ගන්නවා. මේක යථා කාලෙදී අපි 7:30ට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. තව මාසයක් විතර ගිහිල්ලා මේ පන්තිය 12:30 දක්වා පුනරීක්ෂණ පන්තියක් හැටියට වෙනම පුනරීක්ෂණ නිබන්ධනයක් ඉතා හොඳ වටිනා නිබන්ධනයක් අත්දකින් බහුල පන්තියක් මේකේ නිසා හොඳ නිබන්ධනයක් ඔස්සේ අපි පුනරීක්ෂණය කරනවා උදේ 8 සිට 12 දක්වා ඊළඟට විශේෂයෙන් ප්‍රසපත්‍ර පන්තියක් තියෙනවා ප්‍රසපත්‍ර පන්තිය භෞතිකව නම් අපි 12:30ට ප්‍රසපත්‍රය එලියන්න පටන් ගන්නවා දිනපතා සෑම අඟහරුවාදාවකම ප්‍රසපත්‍රයක් මේකේ තියෙනවා එතන මේ ප්‍රසපත්‍රයේට දැන් දරුවනි මම දුලපතාලට කියන්න ඕන එක දෙයක් ඒ තමයි මොන තරම් අපි හොඳට පන්ති ගියත් මොන තරම් තියරි පන්ති ගියත් මොන තරම් රිවිෂන් පන්ති ගියත් විභාගයට හොඳට පුහුණු වෙන්නේ නැතුව නම් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බෑ ඒ නිසා ප්‍රසපත්‍ර නම් ලියන්නම ඕන ඒ හින්දා අපි විශේෂයෙන් මේ අඟහරුවාදා 12:30 සිට 2:30 දක්වා අපි මේ ප්‍රසපත්‍රයේ ලියනවා හැමදාම එතර අර ගිනුම් කරන එක ප්‍රශ්නපත්‍රයේ කෙලින්ම ප්‍රශ්න 50ක විභාග ප්‍රශ්නපත්‍රයකට සමානව අපි දෙනවා හැබැයි accounting 2 paper එක අපිට පැය 3ේ paper එක discuss කරලා ඉවර වෙන්න පැය 3කින් බෑ ඒ නිසා අපි ගිනුම් කරන්නේ දෙක ප්‍රශ්නපත්‍රයේ හරියටම භාගයක් තමයි දෙන්නේ දැන් සාමාන්‍ය විභාගයට ප්‍රශ්න 6ක් අහනවනේ අපි දෙන්නේ ප්‍රශ්න 3යි පැය 3ට දෙන ප්‍රශ්නපත්‍රේ පැය 1කමාරකට දෙනවා එතර පැය එකමාරේව දෙකක් අපි දවස් දෙකකදී ලියනවා. ඒ නිසා හැමදාම 12:30 ඉඳලා 2:30 වෙනකම් පේපර් එක ලියනවා. මේ ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කිරීම ආරම්භ කරනවා අපි හැමදාම අඟහරුවාදා 2:30ට. 2:30ට ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කිරීම ආරම්භ කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ පුනරීක්ෂණ පන්තියත් අවශ්‍ය නම් සහභාගී වෙන්න පුළුවන් ඔන්ලයින් ඕන කෙනෙකුට. හැබැයි අපි විශේෂයෙන්ම මේ ප්‍රශ්නපත්‍ර පන්තිය අපි මුළු ලංකාවටම ඔන්ලයින් ක්‍රමයට දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට අපි ප්‍රශ්නපත්‍ර 3ක් කරලා තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නපත්‍රය තමයි මේ සතියේ තියෙන්නේ ඒ නිසා ප්‍රශ්නපත්‍ර 3ක් කරලා තියෙන්නේ ඒ ප්‍රශ්නපත්‍ර 3ත් කැමති ඕනෑම කෙනෙකුට වීඩියෝ එකත් එක්කම අපි නොමිලේ දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔන්ලයින් සහභාගී වෙනවා නම් මුළු ලංකාවටම මුළු ප්‍රශ්නපත්‍ර පන්තියම අවම වශයෙන් අපි ප්‍රශ්නපත්‍ර යථා කාලෙදී අනිවාර්යයෙන්ම විශේෂ වේලාවක් අරන් අර පැය 3ේ ප්‍රශ්නපත්‍රය accounting 2 ඒක පැය 3ම දීලා ලියවලා පැය 3ම ඒ සාකච්ඡා කරන ප්‍රශ්නපත්‍ර කීපයකත් අනිවාර්යයෙන්ම යනවා ඒ නිසා දැනට අපි පැය 1මාරි ප්‍රශ්නපත්‍රයේ දෙකක් තමයි accounting 2 වලට දෙන්නේ පැය 2ේ ප්‍රශ්නපත්‍රය එලෙසින්ම දෙනවා ඒතර ඔන්ලයින් ක්‍රමයට ලංකාව පුරා ඉන්න ඕන කෙනෙකුට මේ පන්තියට සහභාගී වීමේ හැකියාව තියෙනවා හැබැයි වැදගත්ම දේ තමයි අපි PDF ක්‍රමයට PDF එකක් හැටියට ෆයිල් එකක් හැටියට අපි පේපර් එකේ වන්නම් මේක ඕනනම් කුරියර් කරලා ගෙන්න ගන්නත් පුළුවන් ඒක පස්සේ අපි Telegram group එකේ විස්තර අහලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්නම් නමුත් දැනට අපි PDF එකක් හැටියට එවනවා පේපර් එක ඒ පේපර් එක ලියාගෙන ප්‍රශ්නපත්‍ර පන්තියට වාඩි වෙන්න ඕන ඒ නිසා දැන් අපේ ඔන්ලයින් ක්‍රමයට ඉන්න ළමයා දැන් මේ භෞතිකව ඉන්න ළමයා නම් අපේ ශාලාවේදී ලියනවනේ දැන් ඔයාලා ලියනවනේ නේ ඒ ප්‍රශ්නපත්‍රය ලියනවා අතර අපි සුපරීක්ෂණේ කරනවා හැබැයි අපිට දැන් මේ ඔන්ලයින් ක්‍රමයට ඉන්න දුවලා පෙතාලා අපිට සුපරීක්ෂණය කරන්නත් බැරි වෙයි.
හැබැයි ඔයාලා ස්වේච්ඡාවෙන්ම සෝත්සාහයෙන්ම මේ ප්‍රශ්නපත්‍රයට හරියටම ලියන්න. පැය දෙකේ ප්‍රශ්නපත්‍රය පැය දෙකෙන්ම ලියන්න. පැය එකහමාරේ ප්‍රශ්නපත්‍රය පැය එකහමාරේම ලියන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නපත්‍ර පන්තිය ඔයාලට නිසැකවම ඒකක් ගෙන දෙන ප්‍රශ්නපත්‍ර පන්තියක් වෙනවා. හරි? එකේ අමාරු ප්‍රශ්නක් තියෙනවා. සාපේක්ෂව සෙල්ලේසි ප්‍රශ්නක් තියෙනවා. එතන ඔයාලට එහෙම අමාරු ප්‍රශ්න පත්‍ර වලට පාව උත්තර ලියලා ගියොත් විභාගෙදි කිසි බයක් වෙන්න දෙයක් නැහැ. විභාග බය අයින් කරනවා. විභාග හුරුවක් ඇති කරනවා. වේගය හැදෙනවා. හැබැයි වේගය හැදෙන්න අනිවාර්යම තනියම ඔයාලා උත්තර ලිව්වොත් තමයි. දැන් අපි කොච්චර පන්තිය කරද්දි ඔයාලා බලන් හිටියත් අපි ලියනකොට කොපි කරගත්තට කියලා ඔයාලගේ වේගය හැදෙන්නේ නැහැ. ඔයාලගේ ගැටළු විසඳීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික ඔක්කොම ඇති වෙන්න නම් ඔයාලා අනිවාර්යම මේ નિયમિત කාලය තුල මේ පේපර් එකට ලියන්න. ලියලා උත්තරත් අරන් පන්තිය වාඩි වෙන්න. එතකොට අපි ටිකක් වේගෙන් කරගෙන යනවා. මම හිතන්නේ මේ විශේෂයෙන් අපි දන්නවා පහුගිය දැනට අවුරුදු කීපයකට කලින් මම පන්තියක් කළා. ඒකට දරුවෝ කිව්ව 6-8 පන්තිය කියලා. උදේ 6 ඉඳලා 8 වෙනකම්. විනාය නිකන් සැලකීතු වෙලාවක් කරපු පොන්ඩරීක්ෂණ පන්තියක් අපි 6 ඉඳලා 8 වෙනකම් උදේ පාන්දර පන්තියක් කළා. ඒකට දරුවෝ අපේ දුල පුතාලා කිව්වේ 6-8 පන්තිය කියලා. ඒක ජනප්‍රිය වුණත් එහෙම පසු කාලිනේ රිවිෂන් කාලතරම් වෙනස් වෙච්ච නිසා හා කොවිඩ් අර්බුදය නිසා අපි මේ පන්තිය නැවැත්තුවා. ඉන්පස්සේ පටන් ගත්තේ නෑ. හැබැයි මේ 6-8 පන්තිය ඉතාම ජනප්‍රිය පන්තියක්. උදේ 6ට වුණත් අති විශාල ශිෂ්‍ය පිරිසක් අපේ පන්තියට සහභාගී වුණා. මං හිතන්නේ දැන් මේ වීඩියෝ එක දකින කවුරු හරි කෙනෙක් මේ අපේ 6-8 පන්තියට සහභාගී වුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යාලා නිසැකවම කියාවි මේ පන්තිය අතිශයින් සාර්ථක පැය දෙක වුණාට ඒකේ පැය දෙකේ අතිවිශාල වැඩ කොටසක් කරපු පන්තියක්. අන්න ඒ හා සමාන ප්‍රත්‍යත්වයකින් තමයි අපි මේ පුනරීක්ෂණ පන්තියත් විශේෂයෙන් ප්‍රශ්නපත්‍ර පන්තියක් ගෙනියන්නේ. ඒ නිසා අපි ඉතාමත් පුංචි ගාස්තුවක් ප්‍රශ්නපත්‍ර පන්තියට ගන්නෙ රුපියල් 1000ක් වගේ පොඩි ගාස්තුවක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ ළමයින්ට මේ ඕන කෙනෙකුට මේක අතිශයින් සාධාරණ බොහෝ ප්‍රයෝජන තියෙන පන්තියක්. ඉතින් ලංකාව පුරා ඉන්න අපේ කුරුණෑගලට ළඟා වෙන්න බැරි දරුවන්ට කියන්නේ ඔයාලට දුවේ පුතේ මේ බස් ගාස්තු ඕනේ නැහැ වෙනම ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ඒ නිසා ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. හැබැයි පන්තියට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඔයාලා අපේ ප්‍රශ්නපත්‍රය කලින් අරගෙන උත්තර ලියාගෙන අපි මේ පන්තිය ලයිව් දෙනවා. හරි? ඒ නිසා ඔයාලා ඉස්සරහා අපි පන්තිය පුනරීක්ෂණ පන්තිය පේපර් ක්ලාස් එක කරනවා. හැමඟහරුවාදාම හවස 2:30ට මේ පන්තිය ලයිව් දෙනවා. ලයිව් එන්න යම් කෙනෙකුට බැරි නම් ඒ වෙලාවට මොන හරි හේතුවකට අපි ඒකේ රෙකෝඩින් එකක් වෙනම දෙනවා. ඒ වෙලාවල් අපි Telegram group එකේ දානවා. ඒ නිසා ඔයාලා ඉස්සරලම කරන්න ඕන දුවේපතේ ඔන්ලයින් ලම් ඔයාලගේ කවුරු හරි ඉන්නවා නම් කියන්න හිතවත් අයෙකුට මේ ප්‍රශ්නපත්‍ර පන්තිය සුවිශේෂී පන්තියක් විභාගයට ඉතාමත් වටින පන්තියක්. ඒ නිසා ඒකට සහභාගී වෙන්න අපේ Telegram group එකට ඇතුළු වෙන්න කියලා. ඔයාලා සාමාන්‍ය උපදේශයක් දෙන්න ඔයාලා දන්නවා දැන් මේකට ඇතුළු වෙන හැටි. ඒ නිසා අපේ මේ ඔන්ලයින් පන්තිය ගැන අපි යම් ආකාරයක මේ සමාජ ජාල හරහා යම් දැන්වීමක් කරනවා. ඒ නිසා ඔයාලත් දන්න අඳුරන යාළුවන්ට කියන්න කුරුණෑගල දිස්ත්‍රික්කයට ළඟා වෙන්න පහුගිය කාලේ අපේ 6-8 පන්තියේ හිටපු ළමයි අත්විඳපු ඒ සුවිශේෂී තත්වයම මේ ප්‍රශ්නපත්‍ර පන්තිය හරහා අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසි කෙනෙකුට හැම කෙනෙකුටම බයක් නැතුව නිර්දේශ කළ හැකි පන්තියක් හැට තමයි තියෙන්නේ. මම දශක 4ක අත්දැකීම් එක්ක විශ්වවිද්‍යාලයේ අවුරුදු 30ක අත්දැකීම් එක්ක ඒ සියල්ල මුසු කරලා ගත්ත පන්තියක්. මේ වගේ පන්තියක් මම විශ්වාස කරනවා ලංකාවෙන් කිසි කෙනෙකුට හොයාගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. හරි, ඒ නිසා මේ ප්‍රශ්නපත්‍ර පන්තියට සහභාගී වුණොත් යම් කෙනෙක් ඒ වගේම මේ ප්‍රශ්නපත්‍ර පන්තියේ ප්‍රශ්නපත්‍ර වලට નિયમિત වෙලාව තුල උත්තර ලියලා පුහුණු වුණොත් අපි කියන ටික අහන් ඉඳලා ඒක තහවුරු කරගත්තොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නපත්‍රයේ පන්තිය තුලින්ම නිසැකවම ඒකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ගිණුම් කරණයට ඒකක් ලබා දෙන සුවිශේෂී ප්‍රශ්නපත්‍ර පන්තියක් භෞතික ක්‍රමයට මේක අඟහරුවා දෙකම අරලා තියෙනවා. ඒකම අපි ලයිව් දෙනවා. ඒ වගේම ඔන්ලයින් ක්‍රමයට ලංකාව පුරා ඕනේ කෙනෙකුට මේ ප්‍රශ්නපත්‍ර පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ ඔයාලගේ නංගිලා මල්ලිය නෙමෙයි අක්කලා අයියලාට විශේෂයෙන් කියන්න වරක් විභාගෙ ලියපු. ඒ වගේම ඔයාලගේ සමකාලීන අය ඉන්නවා නම් තව තරයක් මේ දන්න අයට කියන්න මේ ප්‍රශ්නපත්‍ර පන්තිය වටිනවා. මේ ප්‍රශ්නපත්‍ර පන්තියට සහභාගී වෙලා බලන්න. මම හිතන ප්‍රශ්නපත්‍ර දෙකකට තුනකට සහභාගී වුණු ගමන් ඔයාලට වෙනස තේරෙයි. ඒ වගේම දෙකකට තුනකට සහභාගී වුණු ගමන් ඔයාලගේ ප්‍රගතියක් තේරෙයි. මේකේ ලොකු වටිනාකමක් තියෙන බව තේරුම් ගන්න නම් මේ පන්තියට සහභාගී වෙන්න ඕන. ඒ නිසා ඉතින් අපි චුට්ටි වෙලාවක් ගත්තා.
ඉතින් මේ පන්තිය ගැන තොරතුරු දැනගෙන දන්නා අඳුරන අනිත් අයට කියලා විශේෂයෙන් ඔයාලා දැන් තාම මේ පන්තියට සහභාගී වෙච්ච නොවිච්ච කවුරු හරි ඉන්නවා නම් අපේ තියරි පන්තිවල දැන් මේ පන්තියට සහභාගී වෙන්න මොකද තව විභාගයකට තියෙන මාස 6ක් වෙන සුළු කාලයක් හරි මාස 6මාරක් වගේ ඉතින් ඒ සුළු කාලය තුළ ඔබ පුහුණු විය යුතුමයි එහිඳ ප්‍රසපත්‍ර පන්තියට සහභාගී නොවිච්ච භෞතික පන්තිවල ඉන්න අපේ ළමයි ඉන්නවා නම් ඒ සියලු දෙනා මේ දැන් මේ පන්තියට සහභාගී වෙන්න එවගේම දන්නාඳුරන දුරබැහැර ප්‍රදේශවල ඔයාලගේ හිතවත් අය ඉන්නවනම් ඥාතීන් ඉන්නවනම් මේ ප්‍රසපත්‍ර පන්තිය ගැන විශේෂයෙන් කියන්න මොකද අපි සුවිශේෂී අවධානයක් ප්‍රසපත්‍ර පන්තිය වෙනුවෙන් යොමු කරලා අලුත්ම ප්‍රසපත්‍ර ටිකක් දෙන්නේ ඒ නිසා ඒ ප්‍රසපත්‍ර වලට ලියලා පුහුණු වෙලා විභාගයට ඒ සාමර්ථයක් ගන්න එක තහවුරු කරගන්න කියලා මම දැනුම් දෙන්න කැමතියි අපි එහෙනම් අපි ඊටු ටික දැන් බලමු අපේ පාඩමේ සාමාන්‍ය සුපුරුදු කොටස